සුබසන්ධාවක් ඔබ මේ එක්වන්නේ ලංකාදීප විසින්ගෙන එන දිනපතා පුවත් විමසුමත් සමගයි මම තමාර පෙරේරා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගෑස් මිලත් සමග කොත්තු රයිස් ප්ලේන්ටි මිල ඉහළට සාකච්ඡා වලින් පසුව දුම්රිය වර්ජනය අවසන් වේ වසර 21කට පසු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ආ තරුෂිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටියක් වයඹ පාසල් වලට ඍජුවම වන අලිත් අර්ජන ශ්‍රී ලංකාවේ රිලවුන්ට තවදුරටත් ජාත්‍යන්තර ඉල්ලුම වෙඩි ප්‍රහාරයකට ලක් වූ සීතා ඇතින්නගේ සිරුරේ යකඩ බෝල වෙනුවට ලෝහ කුඩු දැන් මෙම පුවත් සවිස්තරාත්මකව ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තු රයිස් සහ ප්ලේන් ටී මිල ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10කින් කොත්තුවක මිල රුපියල් 20කින් සහ රයිස් එකක මිල රුපියල් 50කින් ඉහළ දැමූ බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි දුම්රිය නියාමක සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගමය විසින් අද දහවල් තීරණය කරන ලදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්නගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී දුම්රිය නියාමක සංගමය වර්ජනය අත්හැරීමට එකඟතාවය පළ කළ ඇත ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසාවෙන් රන් පදක්කමක් දිනු තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශාමි සිල්වා පැවසීය වසර 21කට පසුව තරුෂි විසින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉදිරිපත් වූ යෝජනාවට අනුව මෙම මුදල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කර ඇත වයඹ පළාත තුළ වනාලීන්ගේ තර්ජනයට ලක්ව තිබෙන පාසල් 240ක් මේ වන විට හඳුනාගෙන ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය මගින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනයකින් පෙන්වා දී තිබේ මේ අනුව වනාලි තර්ජන සහිත ප්‍රදේශවල පිහිටි පාසල් සහ කෙලින්ම වනාලි පාසල් භූමියට ඇතුළු වන පාසල් ලෙස වයඹ පළාතේ පාසල් හඳුනාගෙන තිබේ මෙරට රිලවුන් මිලදී ගැනීමට චීනයට අමතරව තවත් රටවල් ගණනාවකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය රිලවුන් රට යැවීම අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නතර වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා රිලවුන් රට යැවීමේ අදහස අතහැර නැතිදැයි සඳහන් කළේය වෙඩි ප්‍රහාරයකට ලක් වූ සීතා ඇතින්නගේ සිරුරේ යකඩ බෝල වෙනුවට ලෝහ කුඩු යැයි සැක ද්‍රව්‍යයක් ශල්‍ය කර්මයකින් එළියට ගෙන තිබේ සිදු කළ ස්කෑන් පරීක්ෂණයකින් මීට පෙර අනාවරණය වූයේ ඇතින්නගේ ශරීරය තුළ උණ්ඩ කොටස් 8ක් ඇති බවයි ස්කෑනින් යන්ත්‍රයේ තිබිච්ච ගැඹුරේ තිබුණ පහසුවෙන්ම අරගන්න පුළුවන් තැන් දෙකක් ශල්‍ය කර්මයක් කරලා අරලා බැලුවා ඒ ගැඹුරේ කිසිම ඝන ද්‍රව්‍යයක් තිබුණ නැහැ බෝලයක් විදියට හෝ කැටයක් විදියට තිබුණේ යකඩ වර්ගවල කෑලි කුඩු ඉතින් අපිට හිතා ගන්න අමාරුයි මේක කඩේ තියෙන අපි බලපු හිතන් හිටපු බෝල වගේ දෙයක් හරි කැට වගේ දෙයක් හරි නෙමෙයි තිබුණේ ඇත්තටම යම්කිසි යකඩ කුඩු වර්ගයක් තමයි තිබුණේ ඉතින් මේක සාමාන්‍යයෙන් මම හිතනවා මේ කඩේ ගන්න පුළුවන් තුවක්කුවක හරි බුලට් එකක හරි තියෙන දෙයක් නෙවෙයි මේ වෙන මොනවා හරි අමුතු දෙයක් අපි කවදාවත් දැකලා නැති දෙයක් තමයි මේක තියෙන්නේ lankadeepa.lk web අඩවිය වෙත පිවිසෙන්න සුබ සන්ධ්‍යාවක්